ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. දෙයි සුපින්වත් මිනිසුන්ට සත්‍ය මඟ කියා දෙන ඔබේ ආලින්දයට අමා සදාම් රැගෙන එන රූපවාහිනී මාතේ කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධා රූපවාහිනී ඔස්සේ උපයුත කෙනේන අසිරිමත් දම්සක ධර්මදේශනාමේ වැඩසටහන සමගයි ඔබ අදත් මේ ආකාරයෙන් සම්බන්ධ වෙන්නේ. අදත් ධර්මදේශනාවට මහමෙවුනාව භාවනා සපුවාසි පින්වත් ස්වාමීන් වහන්සේ නමක් මැදිරියට වැඩම කොට වදාලා ප්‍රථමයෙන් පින්වත් ස්වාමීන් වහන්සේව මම නමස්කාර පූර්වක පිළිගන්නවා. සුපින්නතුනි, අප වසර ගණනාවක් මුළුල්ලේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අසිරිමත් තම්සක ධර්මදේශනාමේ වැඩසටහන ගෙනාවා. විවිධ කාලයන් විවිධ වකවානුවන් පසු කරමින් අප වසරකට ආසන්න කාලයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්ම කාරණ මනා කොට ඔබට පෙන්වා දුන්නා. විවිධ මාතෘකා කතා කරමි. ඉතින් අද ආරම්භ වෙන්නේ අලුත් අවුරුද්ද, ව්‍යවහාරික වර්ෂය. ඔබ ඇතැම් වෙලාවට මේ අලුත් අවුරුද්ද දිහා විවිධාකාරී විදිහට හිතනවා ඇති. කෙනෙක් අලුත් අවුරුද්ද දිහා බලලා දුක් වෙද්දී බොහෝ අය ඒ දිහා බලලා සතුටටපත් වෙනවා. ඔබ දකින දෙයයි ඒට වැදගත් වෙන්නේ. මේ දකින දේ පිළිබඳයි අපත් ධර්මදේශනාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊටමත්ෙන් භාග්‍යතුන් වහන්සේට සූඳමල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දැහැත් පට්ටිය පිළිගන්වා ධර්මදේශනය සඳහා ආරාධනා කර සිටිමු. නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ. සුපින්නතුනි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ධර්ම කාරණා පිළිබඳ ඔබට මනා කොට විග්‍රහයක් ලබා දෙමින් අද දවසේදී ධර්මදේශනාමේ වැඩසටහන් තුළින් අප කතිකා කරන්නට බලාපොරොත්තු වන්නේ ඇස පිළිබඳ, පෙනීම පිළිබඳ. ඉතින් ඔබ මේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්ම කාරණා. මම පෙරත් ඔබට සඳහන් කළ පරිද්දෙන් ඔබ වර්ෂයකට ආසන්න කාලයක් තම්සක වැඩසටහන සමග සම්බන්ධ වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්ම කාරණා මනාකොට ඔබ ශ්‍රවණය කළා තියෙනවා. කෙනෙක් අලුත් අවුරුද්ද තියා බලලා දුක් වෙනවා නම් ඔබට මෙහෙම හිතා ගන්න පුළුවන්. ගිවුණු වර්ෂයේදී ඇතැම් වෙලාවට ඔබට ධර්මයේ හැසිරෙන්නට ඉඩකඩක් නොලැබුණා වෙන්නට පුළුවන්. එහෙම හිතන්න එපා. ඔබට අද පටන් අලුත් වර්ෂයක් තියෙනවා. ඔබේ ජීවිතය ආරම්භ කරන්න මං හිතනවා අද ඔබට හොඳ දවසක් බවට පත් වෙනවා කියලා. ඉතින් මේ හොඳ දවසේ අද ධර්මදේශනාව ශ්‍රවණය කළා එක කාරණයක් හරි ඔබේ ජීවිතයට ඇතුළත් කරගන්න උත්සාහ කරන්න. මහමෙවුනාව භාවනා සපුවාසි පින්වත් ස්වාමීන් වහන්සේ, අපට අනුකම්පා පිණිස අප භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්ම කාරණා අපන මනාකොට පෙන්වා දෙනසේක්වා. සාදු 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 සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි,
තතයම්පි සංගං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. මේ පින්වත් පිරිස හොඳට මේ සමාදන් වෙන සිල්පද මහත් වූ ගෞරවයෙන් ආරක්ෂා කරගන්නවා කියලා හිතාගෙන මා කීවහම කියන්න. මම සතුන් මැරීමෙන් වැළකීම නම්මු සිල්පදය සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම්මු සිල්පදය සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම්මු සිල්පදය සමාදන් වෙමි. බොරුකීමෙන් වැළකීම නම්මු සිල්පදය සමාදන් වෙමි. මත් පැන්හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම්මු සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ අහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද හේතු වේවා වාසනාවේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදු රුවනට සැමදා පුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම් රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වත් පිරිස මේ වෙලාවේ සූදානම් වෙන්නේ මේ ලෝකේට ඉතාම කලාතුරකින් පහළ වන බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන්නට යෙදෙන උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට. පින්වත්නි, බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම අතිශයින්ම දුර්ලභයි. මේක මේ හැමදා සිද්ධ වෙන එකක් නෙවෙයි. පින්වත්නි, කල්ප 100කටම බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා තියෙන්නේ මෑත කාලේ 7 9. කල්ප 100ක් කියලා කියන්නේ අතිශය දීර්ඝ කාලයක්. මේ පින්වතුන් දන්නවා කල්පයක් කියන්නේ කොච්චරද කියලා.
පින්වත්නි දවසක් බුදුරජාණන් වහන්සේ ළඟ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් අහනවා ස්වාමීනි භාගතුන් වහන්ස කල්පය කල්පය කියලා වචනයක් ඔබ වහන්සේ නිතර නිතර පාවිච්චි කරනවා ස්වාමීනි භාගතුන් වහන්සේ කල්පය කියන්නේ කොච්චර කාලයක්ද ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත් භික්ෂුව මේ කල්පය කියන එකට අවුරුදු 10යි 100යි ලක්ෂයයි අවුරුදු ලක්ෂ කෝටියයි කියලා මෙච්චරයි කියලා මනින්න කියන්නේ බෑ කියනවා දෙපාරක් තුන්පාරක් අර ස්වාමීන් වහන්සේ අහනවා මෙහෙම හතරවෙනි වතාවේ ඒ ස්වාමීන් වහන්සේ මෙහෙම අහනවා ස්වාමීනි සංඛ්‍යාවකින් කියන්න බැරි නම් අනේ තේරුම් ගන්න උපමාවක්වත් කියන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි එහෙනම් හිතන්න සැතපුම් හතක් දිග සැතපුම් හතක් පළල සැතපුම් හතක් උස ආසන්න වශයෙන් කිලෝමීටර් 12ක් දිග පළල උස මහා විශාල පර්වතයක් තියෙනවා මෙන්න මේ පර්වතය ගාව ඉන්න මිනිස්සෙක් සිනිදු සේලයක් අරගෙන මේ පර්වතය පිරිමදිනවා එක වතාවක් ආය අවුරුදු 100කට පස්සේ එක වතාවක් පිරිමදිනවා ආය අවුරුදු 100කට වතාවක් මේ පර්වතය පිරිමදිනවා ඔය විදිහට මේ පර්වතය පිරිමැදලා මැදලා මැදලා දවසක් එනවා මහණෙනි මේ පර්වතය පිරිමැදීම හේතු කරගෙන පොළොවට සමතලා වෙන ගෙවිලා යන පින්වත් මහණෙනි ඒ පොළොවට සමතලා වුණත් ගෙවුණත් පර්වතය කල්පෙනම් තාම ඉවර නෑ කියලා. ඊටත් වඩා කල්පේ දිගයි කියලා කියන. පින්වත්නි එතකොට ඔබට හිතාගත්ත හැකිද කල්පය කියන්නේ කොච්චර කාලයක්ද කියලා. හිතන්න බැරි තරම් දීර්ඝ කාලයක්. ආන්ගේ වගේ කල්ප 100කටම බුදුරණන් වහන්සේලා කීයද පහළ වෙලා තියෙන්නේ? 7 නමයි. කල්ප 91කට ඉස්සරලා විපස්සී කියලා බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙ පහළ වුණා. උන්වහන්සේ පහළ වෙලා චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මය මේ දෙවි මිනිසුන්ට දේශනා කරලා දෙවි මිනිසුන් බොහෝ ප්‍රමාණයක් දුකෙන් නිදහස් කරලා උන්වහන්සේ පිරිනිවන් පෑවා. ඒ බුද්ධ ශාසනයත් මේ ලෝකෙන් අතුරුදහන් වුණා. අතුරුදහන් වුණාට පස්සේ ආයේ කල්ප 60ක් බුදුවරු ලෝකෙ හිටියේ නැහැ. පහළ වුණේ නැහැ. කල්ප 60කට පස්සේ ආයේ බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වෙනවා. ඒ කියන්නේ මීට කල්ප 31කට ඉස්සරලා. සිකී වෙස්සබූ කියලා. ඒ බුදුරජාණන් වහන්සේලා දෙනම එක නමකට පස්සේ ආයේ විදිහට පහළ වෙලා ඒ බුද්ධ ශාසන දෙකත් අතුරුදහන් වුණාට පස්සේ ආය කල්ප 30ක් මේ ලෝකේ බුදුවරු පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි අපි මේ ඉන්න මහා භද්‍ර කල්පේ පහළ වෙන්නේ. මේ භද්‍ර කල්පේ කියලා කියන්නේ භද්‍රයි කියන්නේ පින්වත්නි වාසනාවන්තයි. වාසනාවන්ත යුගය. ඇයි වාසනාවන්ත මේ කල්පය ඇතුළත බුදුරජාණන් වහන්සේලා පස් නමක්ම පහළ වෙනවා. ඒ පස් නම අතරින් මේ වෙනකොට බුදුරජාණන් වහන්සේලා හතර නමක් පහළ වෙලා පිරිනිවන් පාලත් ඉවරයි. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා පහළ වුණා. දැන් තියෙන්නේ කොයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ. දැන් මේ බුද්ධ ශාසනයත් යම් දවසක අවසන් වෙනවා. ආන්ගේ අවසන් වෙලා ගියාට පස්සේ ආයේ බුද්ධ ශූන්‍ය කාලයක් බුදුරු නැහැ. ආයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයෙන් පස්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙනවා. ඒත් මේ කල්පෙමයි. හැබැයි ඒ මිනිසුන්ගේ ආයුෂ මේ තියෙන ගාණෙන් 10 වෙනකන් අඩු වෙලා
ආය දහයිඳලා වැඩිවෙලා ගිහිල්ල අසූදාහ ආවුසාාවහම පස්සේ. අවුරුදු පන්සීයේදී තරුණ ජෝඩුවක් විවාහ වෙන කාලෙට අවුරුදු අසූදාහක් මනුස්සේගේ පරමාවුස තියෙන කාලෙක තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ පහළ වෙලා සම්බුදු වෙන්නේ. එක දොකු දීර්ඝ කාලයක්. ඒත් මේ මහා භද්‍ර කල්පෙම තමයි. ඒ බුද්ධ ශාසනයේ අවසන් වුණාට පස්සේ ආය බුද්ධ ශාසනයක් ගැන බුදු කෙනෙක් ගැන තාම අපි දන්නේ නැහැ. එනම් මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙනවා කියන එක අතිශයින්ම දුර්ලභ දෙයක්. ආන්ගේ දුර්ලභ කාලයක දුර්ලභ ලාභයක් ලැබපු ඔබ මේ උත්සාහ කරන්නේ ඒ දුර්ලභ ලාභයෙන් ඵල ප්‍රයෝජන ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සසර දුකයි කියලා. පින්වතුන් හිතන හැටියට මේ සසර සැපයිද දුකයිද? දුකයි. එහෙනම් ඇයි ඔබ සසර යන්නේ? ඈ? සසර යන්නේ ආසාව නිසා. එහෙනම් කවදා වෙනකන් සසර යන්න වෙනවද? ආසාව තියනකන් සසර යන්න වෙනවා. මොනවට ආසාව තියෙනකන්ද? ඇසට ආසාව තියෙනකන්, කනට ආසාව තියෙනකන්, නාසයට ආසාව තියෙනකන්, දිවට ආසාව තියෙනකන්, මේ ශරීරයට ආසාවක් තියෙනකන්, ඔය මගේ කියලා හිතෙන හිතට ආසාව තියෙනකන් අපිට සසර යන්න වෙනවා. සසර යන්න වුණොත් මොකද වෙන්නේ? ඒ යන හැම මොහොතකම දැන් ඔබ කිව්වා වගේ මොකකටද මුණ දෙන්නේ? සැපටද දුකටද? දුකට මුණ දෙන්න වෙනවා. එහෙමනම් ඔබ පතලා ඉල්ලගන්නේ මොකද්ද? ඔය පත හොයන්නේ මොකද්ද? සැපද දුකද? දුක. හැබැයි ඔබ පතන්නේ දුකද සැපද? පතන්නේ සැප, ලැබෙන්නේ දුක. ඇයි? අපි ඉන්නේ දුක දැනෙන දුක උරුම සසරක. සැප පතල ලබන්න බෑ. පැතුවත් නැතත් දුකනම් ලැබෙනවා. ලැබුණද නැද්ද? ලැබුණා. දැන් ඔබ ඉපදුනානේ නේද? මනුස්ස ලෝකේ වුණ ඉපදුනා. ඔබ පැතුවද වයසට යන්න? අනේ පුළුවන් තරම් ඉක්මනට නාකි වෙලා දාත්තික වැටිලා කේස් ටික පැහැෙනවා නම් හරි වාසනාවක් කියලා හිතුවද? පැතුවද? නෑ. හැබැයි ඔබ පැතුවත් නැතත් වයසට ගියාද නැද්ද? ගියා. වයසට ගියාම හරි ශෝක්ද විශ්‍රාම වැටුපක් ලබලා විශ්‍රාම සුවෙන් ගෙදරට වෙලා මුණුපුරෝ බල බල ඉන්න ලැබෙනවනේ කියලා සතුටුද දුකද? ඈ? දුකයි නේද? පෙන්ෂන් ගියේ සුවසේ ඉන්න. ඒත් මොකද වුනේ? මෙන්න නිවාස අඩස්සියේ ගෙදර මුරකරු වෙලා නේද? ළමා සේවය කර කර ඉන්න වුණාද නැද්ද? එහෙනම් වයසට යනවා කියන එක සැපද දුකද? ඈ? දුක. එහෙනම් ඇයි ඔබ මේ පතපත යන්නේ? පතපත යන්නේ කල්‍යාණ මිත්‍රයා මුණ ගැහිච්ච නැති නිසා, සද්ධර්ම ශ්‍රවණය නොකළ නිසා. මේ කාරණේ නුවණින් මෙනෙහි කරපු නැති නිසා. ඒ නුවණින් මෙනෙහි කරලා කල්‍යාණ මිත්‍රයා දේශනා කළ සද්ධර්මයට අනුව ඒ ජීවිතේ සංසිද්ධි ගලපගත්තේ නැති නිසා තමයි සසරේ යන්නේ. පින්වත්නි, ලෙඩවෙන එක පතන්ඩෝ නැද ඉබේට ලෙඩ වෙනවාද? ඔබ පතලද ලෙඩ වෙන්නේ? පිළිකාවක් හැදුනොත් කට්ටියම බලන්නේ. එහෙම පතනවද? නෑ. ලෙඩ වුණේ නොපතා පැතුවත් නැතත් ලෙඩ වුණා. ඔබ ලෙඩ වුණහම සැපවින්දද දුක් වින්දද? දුකක් වින්දේ. එහෙනම් පැතුවත් නැතත් ලෙඩ වෙනවද නැද්ද? ලෙඩ වෙනවා. මරණය එනවා. මරණය සැපද දුකන්ද? දුකක්. එනම් දුක
පැතුවත් නැතත් ලැබෙනවද නැද්ද? ලැබෙනවා. එහෙනම් කැමති දේ නොලැබෙන එක, අකමැති දේ ලැබෙන එක, ප්‍රියයගෙන් වෙන් වෙන එක, අප්‍රියය හා එකතු වෙන එක, මේවා සැපයිද දුකයිද? දුකයි. මේවා පැතුවත් ලැබෙනවා, නොපැතුවත් ලැබෙනවා. කැමති වුණත් ලැබෙනවා, අකමැති වුණත් ලැබෙනවා. ඇයි ලැබෙන්නේ? අපි ඇසට ආස කරන නිසා, කනට ආස කරන නිසා, නාසයට, දිවට, කයට, මනසට ආසා කරන නිසා. දැන් ඔබේ ඔය පේනැහැ කාගෙද? ඔය පේනැහැක් තියෙනවන් ලස්සන්ට හදාගෙන, ඕක කාගෙද? ඔබ හිතන්නේ කාගෙද? මගේ නේද? දැන් අපි ගැහුවොත් එහෙම ඇහැට මොකද්ද කියන්නේ? මගේ ඇහැට ගහන්න ඒපා. එහෙනම් ඔය ඇහැ කාගේද? මගේ. දනෝද ඔය ඇහැ හැබැයි මෛත්‍රිකාරයා කවුද කියලා? දවසක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. දැන් බණහන මේ සියල්ලු හරීම සිත එකඟ කරගෙන බණහනවා. දැන් මේ මගඵල ලබන උන්න මෙන්න මට්ටමේ සියලු දෙනා හොඳට සිහියෙන් බණ අහනවා. මෙන්න බණහන මැද්දට කෝටුවක් අරගෙන හරක් බලන ගොපල්ලෙක් කෙනෙක්. ඇවිත් මේ බුදුරජාණන්සේ ළඟට ඇවිල්ලා අහනවා, මේ ශ්‍රමණය මගේ හරක් එහෙම දැක්කද කියලා. අහලා මොකද්ද මේ කරන්න හදන්නේ? අර කට්ටියන්ගේ එකඟ වෙච්ච සිත බිඳින්න හදන්නේ. ඇයි බිඳින්න හදන්නේ? මේ අය මොකක් වෙන්නද? මේ මගඵල ලැබලා ධර්මය අවබෝධ කරන එක වළක්වන්න. බුදුරජාණන් වහන්සේ අහනවා, එම්බා මාරය උඹේ හරක් උඹ හොයාගනින් කියනවා. බුදුරජාණන් අඳුරගන්නවා මේ ආවේ කවුද කියලා. ඇහෙන් නිදහස් වෙනවාට බයේ ඇසේ අයිතිකරු ආවේ. බුදුරජාණන් වහන්සේගෙන් මාරය කියනවා, ඔය ඇහැ මගේ. ඔව් මාරය, මේ ඇස ඔබේ. ඔය කනත් මගේ. ඔව් ඒකත් ඔබේ. ඔය නාසය මගේ. ඔව් ඒකත් ඔබේ. ඔය දිව මගේ. ඔව් ඒකත් ඔබේ. ඔය ශරීරෙත් මගේ. ඔව් ඒකත් ඔබේ. ඔය හිතත් මගේ. ඔව් ඒකත් ඔබේ. එතකොට බුදුරණස් යනවා, මාරය කවුරු හරි හිතනවා නම් ඇස අනිත්‍ය වෙලා යන එකක්. ඇස නිසා දුක හට ගන්නවා. ඇස මම නෙවෙයි. ඇස මගේ නෙවෙයි. ඇස මගේ ආත්මේ නෙවෙයි. ඇස මට ඕන ඕන විදිහට පවත්වන්න බෑ. මේ ඇස කියලා කියන්නේ හේතුවක් නිසා හටගත්තු එකක්. හේතුව නැති වෙනකොට නැති වෙන එකක්. ඒ නිසා මේ ඇස අනිත්‍යයි. අනිත්‍ය වූ ඇසක් නිසා හටගන්නේ දුකක්. අනිත්‍ය වූ ඇස දුක ගේන නිසා මේ ඇස මම කියලා පවත්තන්න බෑ. මගේ කියලා පවත්තන්න බෑ. මගේ ආත්මය කියලා මට ඕන ඕන විදිහට පවත්තන්න බෑ කියලා කවුරු හරි හිතනවා නම් මාරය, එයා කාගේද? අනේ එයා නම් මගේ නෙවෙයි කියනවා. පින්වත්නි, එහෙනම් ඇස මගේ කිව්වා නම් ඔබ කාගේද? ඔබ මාරයා සතු අය. ඔබ කාගේ කෙනෙක්ද? ඔබ මාරයා යටතේ ඉන්න අය. එයා ඔබට ඇස් දෙකක් දීලා ඔබට මොකද්ද කළේ? රූපයක් පෙන්වා. ඒ රූපේ ඔබේ කරගන්න ගිහිල්ලා ඔබ ඒ රූපෙට රාගය නිසා ඇලුනා. එක්ක ඔබ ඒ රූපෙත් එක්ක ගැටුණා. එහෙම නැත්නම් ඒ රූපෙට මුලා වෙලා ගියා. ඔය ඇලුන නිසා, එහෙම නැත්නම් ගැටුන නිසා, එහෙම නැත්නම් මුලා වෙච්ච නිසා අපේ හිතේ රාගයයි, ද්වේෂයයි, මෝහයයි හටගත්තා. ඇලුන නිසා මොකද වුනේ? රාගේ හටගත්තා.
ගැටුණ නිසා මොකද වුනේ? ද්වේෂය හටගත්තා. මුලා වුණ නිසා මොකද වුනේ? මෝහය හටගත්තා. මේ තුන හටගත්ත ගමන් සිත, කය, වචනෙන් අකුසල් සිද්ධ වුණා. සිද්ධ වෙච්ච ගමන් භවය කර්ම සකස් වුණා. යලි උපතක් සකස් වුණා. උපතක් සකස් වෙච්ච නිසා කැමති වුණත් උපදින්න වෙනවා, අකමැති වුණත් උපදින්න වෙනවා. ඉපදුනොත් ආයේ වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. සමස්ත දුක වැඩපිළිවෙලම දුක්සහගත ක්‍රියාවලියටම මූණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙමනම් ඇස කාගේද? අනේ ඇස නම් මගේ නෙවෙයි, ඇස අරයගේ. ඇස මමත් නෙවෙයි, ඒක යාගේ. ඇස මගෙත් නෙවෙයි, ඒකත් එයාගේ. එහෙම කාට හරි හිතන්න පුළුවන් නම් එයා එයාගේද, එයා අරයගේද, මාරයගේ කෙනෙක්ද? නෑ, කොහොම හිතන කෙනාද? ඇස මම කියලා පවත්තන්න බෑ. ඇස අනිත්‍ය වෙලා යන එක. ඇස දුකට අයිති එක. ඇස මම මගේ කියලා පවත්තන්න බැරි එකක් කියලා කවුරු හරි විශ්වාස කරනවා නම් බුද්ධ දේශනාවේ කොහොමද සඳහන් වුණේ? එයා මාරයාගේ වසඟයට ගන්න බැරි කෙනෙක්. එයා එහෙනම් කාගේ පැත්තේ ඉන්න කෙනෙක්? එයා බුදුරජාණන් වහන්සේගේ පැත්තේ ඉන්න කෙනෙක්. එයා එහෙනම් නිවන් මගේ ගමන් කරන කෙනෙක්. එයා එහෙනම් දුකින් නිදහස් වෙන වැඩපිළිවෙලට ආපු කෙනෙක්. එයා එහෙනම් ඒකාන්තයෙන් දවසක දුකින් නිදහස් වෙනවා. ඉතින් අද දවසේ ඒ කලාතුරකින් පහළවන තුන් ලෝකෙටම තිලකයක් වෙච්ච අප සියලු දෙනාගේම ධර්මස්වාමී වුණ අංගී රස අග්‍ර දක්ෂිණෙය තුන්ලොවක් දහම් දියෙන් සනසා වදාළ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ එදා නීරංජරා ගංගාසුබඩ වජිරාසනයේ මත ඉඳගෙන යම් ධර්මයක් අවබෝධ කළාද, ආංගේ සම්මා සම්බුද්ධත්වයේ තුල පිහිටලා දේශනා කරන්නට යෙදුන සුන්දර දේශනාවක් තමයි මේ පින්වත් පිරිසට කියලා දෙන්න හදන්නේ. ඒ දේශනාව අන්තර්ගත වෙන්නේ සංයුක්ත නිකාය තුන පොත් වහන්සේට. තියෙන්නේ පොත් වහන්සේගේ ඔක්කන්ති සංයුක්තේ. චක්කු වර්ගේ චක්කු සූත්‍රය. මොකද්ද පින්වත්නි චක්කු කියන්නේ? ඇසට. පාලියෙන් චක්කු කියන්නේ මොකේද? ඇසට. එහෙනම් චක්කු සූත්‍රය කියන්නේ ඇස ගැන වදාළ දෙසුම්. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ ඇස ගැන තමයි මේ දේශනාවේ කතා කරන්නේ. එහෙනම් මේ ඔබේ ඇසත් මගේ කියලා හිතන මේ ඇසත් ගැන තමයි මේ දේශනාවේ කතා කරන්නේ. මොකද හිතන්නේ? ඇස නිසා ඔබ සැප විඳාද දුක් විඳාද? දුක් විඳා. දැන් ඔන්න මේ අම්මලා ඉන්නවා. මාස 10ක් උසේ තියාගෙන දරුවෙක් හදලා මෙලවට බිහි කරපුවාම රෝස පාට හුරතල් පුතෙක් හරි දුවෙක් හරි දැක්කහම ඇස නිසා අම්මලාට හටගත්තේ දුකද්ද සැපද්ද? දැන් ඔන්න මූණ දකිනවා ඉස්පිරිතාලේ. රෝස පාටි බෑ. දැන් මේ මූණ දැකලා හටගත්තේ සැපද්ද දුකද්ද? ඈ දුකක් සැපක් හටගත්තයි වෙලිනේ. හැබැයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම උන්වහන්සේට, ශ්‍රේෂ්ඨතම මනුස්ස රත්නයට එහෙම වුණේ නැහැ. ඔබට සැපක් හටගත්තාට මේ ලෝකේ ප්‍රඥාවන්තයින්ට සැප හටගත්තේ නැහැ. රාහුලං ජාතං බන්ධනං ජාතං. දරුවා ඉපදිච්ච දවසේ සම්බුදු නොවිච්ච අපේ බෝසතාණන් වහන්සේ සීකලේ කොහොමද?
දොර ඇරලා බැලුවා විතරයි දැක්කා රෝස පාට නෙවෙයි රත්තරම් පාට පුතාව. රාහුලගේ හැම රත්තරම් පාටයි. රන්වන් සිරුරක් ඇති සිඟිති පුතු දැකලා මොකද කළේ? අනේ පුතේ ඉපදෙනකන් බලන් හිටියේ කිව්වද? නෑ, දොර ඇරලා බැලුවා, සිහි කළා, රාහුලේ ඉපදුනා, බන්ධනයක් හටගත්තා කියලා. ඔබට එහෙම සිහි වුණේ නෑ. ඇස ගැන අපේ බෝසතාණන් වහන්සේට එදත් සම්බුදු වෙන්න ඉස්සරලත් අවබෝධයක් යම් පමණකට හරි තිබුණා. ඇයි නිවන් දකින ජීවිතේනේ සම්බුදු වෙන ජීවිතේ හිටියේ. අපි මොකද කළේ? සතුටු කඳුළු වැගිරෙව්වා. අපිට වැරදුනාද නැද්ද? වැරදුනා. එදා සතුටු වුණාට මොකද වෙන්නේ? එදා සතුටු වුණාට ඒ ඇහින් දැකපු රූපෙ නිසා මොකද වුණේ? ඒ ඇහින් දැකපු රූපෙ නිසා අද මේ අම්මාට තාත්තාට දුක එනවද නැද්ද? ඒ රූපේ වයසට යනවා, දැන් රෝස පාට මූණ මැලවිලා ගියා. ඒ මූණ දැන් රැලි වැටිගෙන යනවා. ඒ මූණ මෝරාගෙන මෝරාගෙන යනවා. ඒ රූපේ තමන්ට දුක ගේනවද නැද්ද ලෙඩ වෙනකොට වයසට යනකොට? එහෙනම් ලස්සන රෝස පාට මූණක් ඇහින් දැක්කාට මම කියලා හිතපු ඇහැ දුක ගෙනවද නැද්ද? ආසාවෙන් පතපු සියල්ල කෙලවර වුණේ කොහෙන්ද? දුකින් මිස සැපෙන්නන් නෙවෙයි. පතපු එකම එක දෙයක් පුරුදු කළා නම් විතරයි සැපගෙනාවේ. ඒ මොකද්ද? නිවන් මඟ පුරුදු කළා නම් පතල හරි පැතුවටම මේක සැපගෙන්නේ නෑ. පතපු නිවන් මඟ පුරුදු කරපු දවසට තමයි සැප ටික ටික ලැබෙන්න පටන් ගන්න. එනිවන් මඟ පරිපූර්ණ වෙච්ච දවසට තමයි සැප සදහටම උරුම වෙන්නේ. එහෙනම් පින්වත්නි, ඇස ගැන වදාළ දෙසුමට අනුව ඇස අපට ගේන්නේ මොකද්ද? දුකක්. ඇයි දුක වෙන්නේ? මෙන්න මෙහෙම. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ සැවැත් නුවරදී. මේ දේශනාව කරන වෙලාවේ බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි කියලා භික්ෂු සංඝයාව අමතනවා. අමතලා බුදුරණස මෙන්න මෙහෙම දේශනා කරනවා. පින්වත් මහණෙනි, ඇස යනු අනිත්‍ය දෙයක්. ඇස යනු අනිත්‍ය දෙයක්. ඇස කියන්නේ මොකද්ද? අනිත්‍ය වෙලා යන දෙයක්. වෙනස් වෙන දෙයක්. ඇස කියන්නේ වෙනස් වෙන දෙයක්. අන්‍ය ස්වභාවයකට පත්වෙන දෙයක්. ඔන්න ඇස ගැන හොමයි කිව්වේ. ඇස කියන්නේ මොකද්ද? අනිත්‍ය දෙයක්. ඇස නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් ඔබ ඔය පවත්වන්න හදන්නේ ඔයාලගේ වගේ හැමදාම මේක හොඳට තිබේවා කියලා. එහෙම පවත්වන්න පුළුවන්. එහෙනම් මෝඩද නැද්ද අපි? මෝඩයි. ඇයි? අනිත්‍ය කී කී තේරෙනවා, ඒත් නිත්‍ය කරගන්න හදනවා. හරියට මොන වගේ වැඩක්ද මේ කරන්න හදන්නේ? අහසේ චිත්‍ර අඳිනවා වගේ වැඩක් නේද? මකුළු දැලෙන් හුලං නවත්තන්න හදනවා වගේ වැඩක්. අනිත්‍ය දෙයක් මොකක් කරන්න හදනවද? නිත්‍ය ස්වභාවයෙන් පවත්තන්න හදනවා. එහෙනම් ඇස කියන්නේ මොකද්ද? අනිත්‍ය දෙයක්. ඇයි අනිත්‍ය වෙන්නේ ඇස? ඇස හටගත්ත හේතුවක් නිසා. මොකද්ද හේතුව? අවිද්‍යාව. ඇස හටගත්ත හේතුව මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන්නේ ඔව්, විද්‍යාවක් නැතිකම. ඔව්, මොන විද්‍යාවද? ඔබ දන්න විද්‍යාවද? එහෙම නැත්නම් වෙන විද්‍යාවක්ද? ඔබ දන්න විද්‍යාව නෙවෙයි, බුදුවරු පවසන විද්‍යාව. මොකද්ද බුදුවරු පවසන විද්‍යාව? බුදුරජාණන් වහන්සේලා පවසන විද්‍යාව තමයි දුක කියන්නේ ආර්ය සත්‍යයක්.
දැන් අදත් වයසට යන එක ලෙඩ වෙන එක මැරෙන එක දුකක්ද නැද්ද? දුකක්. හෙටත් මේක දුකද නැද්ද? ඊයේත් දුකද නැද්ද? එහෙනම් අතීතෙත් වයසට යන එක ලෙඩ වෙන මැරෙන එක දුකක්. වර්තමානෙත් මේක දුකක්. අනාගතෙත් දුකක්. සිංහල අයටත් දුකක්. මුස්ලිම් අයටත් දුකක්. හින්දු අයටත් දුකක්. සුදු ජාතික කළු ජාතික සියල්ලන්ටම දුකක්. මිනිස්සුන්ට විතරක්ද? නෑ. සත්තුන්ටත් දෙවියන්ටත් බඹුන්ටත් උපන් සෑම සත්වයකුටම සැමදා ඉපදීම වයසට යෑම ලෙඩවීම දුකක්. එහෙනම් ඒක සැමදා ඇත්තක් නං සදාතනික සත්‍යයක් නං සර්වකාලීන ඇත්තක් නං ඒක ආර්ය සත්‍යයක්ද නැද්ද? ආර්ය සත්‍යයක්. උතුම්ම ඇත්ත ඒක. මොකක්ද ඇත්ත? දුක කියන්නේ ආර්ය සත්‍යයක්. ඊළඟට දුක හටගන්නවා කියන එක ආර්ය සත්‍යයක්ද නැද්ද? හටගන්නවා කියන කාර්ය සත්‍යයක්. දැන් දුක හැදුවේ දෙවියුද? දුක හැදුවේ දෙවියුද? දෙවියන් වහන්සේගේ කැමැත්තද මේක? දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් හරි නරක කැමැත්තන්නේ දෙයියන්ට තේන්නේ. අපිව දුකටපත් කරලා දෙයියෝ සතුටු වෙනවා. එහෙම පුළුවන්ද? ඔබේ දුක මට දෙන්න කිය කී අපිව ආය ආයේ දුකට පත් කරනවා. එහෙනම් මේ දෙවියෝ මොකද කරන්නේ? අපිව දුකටපත් කර පත් කර දෙවියෝ සතුටු වෙනවා. එහෙම දෙවියන් වහන්සේ දුන්න දුකක් මේ කොහෙවත් නෑ. මොකද දෙවියන් වහන්සේ ඉන්නේ දුකෙමයි. ඊළඟ මේක ඉබේ හටගත්ත දුකක්ද? එහෙනම් ඉතින් ඉබේ ඉවර වෙනකම් ඉන්නත් වෙනවා. මොකුත් කරලා වැඩක් නෑ. ඉබේම හටගත්තා නම් අවසන් වෙන්නේ කොහොමද? ඉබේට. එහෙනම් ආය අපිට උත්සාහයක් මොකුත් කරන්න දෙයක් නෑ. යම් දවසක ඉවර වෙන්නේ එතකම් ඉන්න වෙනවා. එහෙනම් ওই දෙකම නෙවෙයි නං දුක කොහොමද හටගත්තේ? දුක හටගත්තේ හේතුවක් නිසා. එහෙනම් හේතුවක් නිසා දුක හටගත්තා නම් ඒ හේතුව මොකද්ද? ආසාව, තණ්හාව. දැන් ඔබට ආසාව නිසා නෙවෙයිද දුක හටගත්තේ? ආසාව නිසාමයි දුක හටගත්තේ නේද? දැන් මේ ජීවිතයේ දිනදා යම් යම් දේවල් වෙනකොට අපේ හිතේ හටගත් ආසාව නිසා මොකද වෙන්නේ? දුක හටගත්තා. ඔන්න ආසාවක් හටගත්තා දුවලා පුතාලට උගන්න. ඉතින් ආසාව කොච්චරද කියන්නේ බැන බැන ගහ ගහ ඉගෙනුවා. මොකටද? දොස්තරලා කරන්න, ඉංජිනේරුවෝ කරන්න නේද? නඩුකාරයෝ කරන්න ඉගෙනුවද නේද? මොකටද ඉගෙනුවේ? ආසාවේ උගත් පරපුරක්, රටට වැඩදායි පරපුරක් බිහි කරන්න. ඔන්න ආසාව ඉෂ්ට වුණා. මොකද උනේ? දුව පුතා දොස්තරලා වුණා. දැන් දොස්තරලා වෙච්ච දුව පුතාලා මොකද කරන්නේ? රාජ්‍ය සේවයේ කටයුතු කරන්න ඕනේ. ඉතින් දාන තැනට යන්න ඕනේ. ඔන්න ගෙදර තියෙන්නේ අනුරාධපුරේ නම් දැන් වැඩ කරන්න වෙන්නේ දුව පුතාට කොළඹ. දැන් ඉතින් දුව පුතා මාස ගණන් කොළඹ. අම්මයි තාත්තයි කොහෙද? ගෙදර තනියම. දැන් ඉතින් හූල්ල හූල්ල ඉන්නවා මදෑ මෙයාලට ඉගැන්නවා. එක පුතෙක් ළඟ නෑ. මැරෙනකොට අයල් වතුර ටිකක් දෙන්න එකෙක් නෑ කියලා පස්සේ හූල්ලනවා. එදා ඉගෙන ගන්නේ නෑ කියලා තරහෙන් හිටියා. දැන් ඉගෙන ගත්ත කොල්ලෝ ගෙදර එන්නේ නෑ කියලා තරහෙන්. එහෙනම් ආසාව නෙවෙයිද දුක ගෙනාවේ? ඉතින් ආසාවේ උගන්වන්නේ නැතුව ගෙඩි කඩන්න හිටෙව්වා නම් ගස් ගෙඩි කඩන්න. උදේ වත්ත පහළ ළඟහල පහළ ගෙවල් වල ගස් ගෙඩි කඩලා හැමදා හවස ගෙදර එනවා. ඉතින් ආසාව නෙවෙයිද දුක ගෙනාවේ? ආසාව තමයි දුක ගෙනාවේ. ආසාවක් නොතිබ්බනම් දුක ගේන්නේ නැහැ. එහෙනම් ආසාව නිසා දුක හට ගන්නවා. එහෙනම් දුක නැති වෙන්නේ කොහොමද? ආසාව නැති වෙච්ච දවසට. ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි කියලා හිතුණා නම් මුකුත් දුකක් හටගන්නේ නෑ. ඕන දෙයකට ලෑස්ති නේද? එතකොට මොකද වෙන්නේ?
ආසාව නිසා දුක හටගන්නේ අපට විතරද? නෑ, සියලු සත්වයින්ට සියලු කල්හි ආසාව නිසා දුක හටගන්නවා. එහෙනම් ආසාව නිසා දුක හටගන්නවා කියන එක සර්වකාලීන ඇත්තක්, ආර්ය සත්‍යයක්. ඊළඟට දුකේ නැතිවීම මොකොමද සිද්ධ වෙන්නේ? ආසාව නැති වුණා. මේක හැමදාටම ඇත්තක්. ඒ නිසා දුක නැති වෙනවා කියන එක ආර්ය සත්‍යයක්. දුක නැති වෙනවා කියන එක නිකම්ම නැති වෙන්නේ නෑ. දෙවියෝ නැති කරලා දෙන්නේ නෑ. ක්‍රමයක් පුරුදු කරන්න ඕනේ, වැඩපිළිවෙලක් පුරුදු කරන්න ඕනේ. ඒ වැඩපිළිවෙලට කියනවා මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. රහතුන් වැඩි මග, රහතන් වහන්සේලා මොන මගේද වැඩි? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක සුපිරිසිදුව පැහැදිලිව ලස්සනට බුද්ධ දේශනාවේ තියෙනවද නැද්ද? එහෙනම් රහතන් වහන්සේලා වැඩි මග හොයන්න මොකද්ද හොයන්නේ? බුද්ධ දේශනාව බැලුවනම් ඒ රහතන් වහන්සේලා වැඩි මග යසට පේනවා නේද? එතකොට රහතන් වහන්සේලා ඒ මග පුරුදු කළා. මොකද උනේ? සසර දුක නැති කළා, දුක නැති වුණා. එහෙනම් අවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද? දුක කියනක දන්නේ නැහැ. ඒක ආර්ය සත්‍යයක් කියලා පිළිගන්නේ නැහැ. දුකේ හට ගැනීම කියන එක ආර්ය සත්‍යයක් කියලා පිළිගන්නේ නැහැ. දුක නැති වෙනවා කියන එක ආර්ය සත්‍යයක් කියලා පිළිගන්නේ නැහැ. දුක නැති වෙන වැඩපිළිවෙල ආර්ය සත්‍යයක් කියලා පිළිගන්නේ නැහැ. ඉතින් අවිද්‍යාව තියෙන තාකල් ඇසක් අපට ලැබෙනවා. කනක්, නාසයක්, දිවක්, කයක්, මනසක් ලැබෙනවා. එතකොට ඇස කියන්නේ හැමදා අපට දුක ගේන එකක්ද නැද්ද? දුක ගේන එකක්. ඉතින් දුක ගේන නිසාම අපට ඕන ඕන විදිහට මේ ඇස පවත්වන්න පුළුවන්ද? අපට ඕන ඕන විදිහට මේ ඇස පවත්වන්න බෑ. එනම් බුදුරණස දේශනා කරනවා ඇස කියන්නේ අනිත්‍ය වෙලා යන දෙයක්. ඇයි අනිත්‍ය වෙලා යනවා කිව්වේ? හේතු නිසා හට ගන්නවා. හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. ඇස කියන්නේ අන්‍ය ස්වභාවයකට පත්වන දෙයක්, වෙනස් වෙන දෙයක්. දැන් ඔබ විනාඩි 5කට ඉස්සෙල්ලා තිබිච්ච ඇහැමද තියෙන්නේ? නෑ, ඒ ඇස දැන් වයසට ගිහිල්ලා, ඒ ඇස දැන් ලෙඩ වෙලා. විනාඩි 5කට ඉස්සෙල්ලා දැකපු රූපෙද දැන් ඔබට පේන්නේ නෑ. ඒ රූපෙ දැන් විනාඩි ගානකින් වයසට ගිහිල්ලා, ඒ රූපෙ විනාඩි ගානකින් මරණය කරා ලං වෙලා, ඒ රූපේ විනාඩි ගානක් ඇතුලේ අපිට නොපෙනුනාට ලෙඩ වෙලා රැලි වැටිලානේ. එහෙනම් ඇස මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙනවද නැද්ද? අපිට දැනෙන්නේ නැතුණාට ඇස වෙනස් වෙනවා. මේ රූපේ බලලා මෙහෙ බලනකොටම ඒ ඇස එතන නැහැ, ඒ රූපෙත් ආයතන නැහැ. එහෙනම් ඇස මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙනවා, අන්‍ය ස්වභාවයකට පත් වෙනවා. එහෙනම් කනට යොක වෙන්නේ නැද්ද? කනටත් ඔය දෙයම තමයි වෙන්නේ. කනත් අන්‍ය ස්වභාවයකට පත් වෙනවා. නාසය, නාසය හැමදාම එක විදිහට තියෙනවද? නෑ. හෙම්බිරිස්සාව හැදිච්ච ගමන් නාසයේ ස්වභාවය වෙනස්. සුවඳ දැනෙන්නේ නෑ. එහෙනම් සුවඳ දැනෙනකොට වෙන විදිහක් නම් නාසයේ, සුවඳ දැනෙනකොට විදිහක් නම්, එහෙනම් නාසයේ ස්වභාවය වෙනස්ද නැද්ද? ඒ නාසය දැන් නෑ. කාලක් යනකොට නාසයේ මුකුත්ම දැනෙන්නේ නැහැ. එහෙනම් ඇස වගේම නාසයත් කනත් අනිත්‍යයි. දිව මොකද වෙන්නේ? දිවත් අනිත්‍යයි. ඇයි දිව අනිත්‍යය? ටොපියක් කාපුවම දැනෙන රසය දිවට, කොඹට කාපුවම දැනෙන්නේ නැහැ. ඒ වෙලාවල් දෙකේ දිව දෙපිදිහක්ද නැද්ද? දිව වෙනස් වුණා. ඒකයි දිවට රස දෙකක් දැනුනේනේ. දිව අනිත්‍යයි. කය, ශරීරය නිත්‍යයිද අනිත්‍යයිද? අනිත්‍යයි. දැන් පේන්නේ නැද්ද? ලස්සනට කොණ්ඩෙ තිබ්බා අම්මගේ කොණ්ඩෙ දැන් නෑ. කය වෙනස් වෙලාද නැද්ද? හැඩට වැඩට හිටපු කෙනා දැන් හැඩත් නෑ, වැඩත් නෑ, දෙකම නෑ. ඇයි? වයසට ගිහිල්ලා රැලි වැටිලා කෙස් පැහිලානේ. එහෙනම් ශරීරයත් අනිත්‍යයි. එතකොට හිත, අපෝ හිත නම් එහෙම වෙන්නේ නෑ. මන්නම් එක ස්ථාවරේ ඉන්නේ. ඉන්න පුළුවන්ද? බෑ. හිත ඔය ඔක්කොටෝ මහපං. ඒක සැනින් වෙනස් වෙනවා. දූරං ගමං ඒක චරං අසරීරං ගුහාසයන්. කොහොමද කිව්වේ? දුර ගමං යනවා කියන. ඒ වගේම
තනිවම හැසිරෙනවා කියන ඔය මං ඉන්නම් ඔයාලා එක්ක කිවට නෑ තනි තනියම යන්නේ අසරීරං ශරීරයක් නෑ කියනවා ඊළඟට ගුහාවක් වගේ හරි ගුප්තයි කියන නේ එහෙනම් මේ හිත ඔකොටෝ මහපං ඒක සැනින් වෙනස් වෙනවා කොච්චරද කියන්නේ එක සිතවිල්ලක් ඇවිත් ඊළඟ සිතවිල්ලට මාරු වෙනකොටම සිත වෙනස්ද නැද්ද සිත වෙනස් හිතවිලි වෙනස් වෙන වේගෙ හිතාගන්නවත් බැරි තරම් වේගයක් නේද එහෙනම් මේ ඇසත් අනිත් වෙලා යන දෙයක් ඇස වෙනස් වෙලා යන දෙයක් ඒ වගේම ඇස අනේ ස්වභාවයකට පත් වෙන දෙයක් ඒ වගේම අපේ ශරීරයේ ආයතන හය ඒ කියන්නේ ඇස කන නාසය දිව කය මනස කියන මේ හයම ආයතන හය කියලා අපි කියනවා ඒ හැම වෙනස් වෙලා යන දෙයක් අනිත්‍යට අයිති දෙයක් මම මගේ කියලා පවත්තන්න බැරි දෙයක් දැන් මේක ඔබ පිළිගන්නවද පිළිගන්නේ ඔබ අවබෝධ කරලද නෑ එහෙනම් කොහොමද පිළිගන්නේ ඔ කවුරු කියපු නිසාද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා බුදුරජාණන් වහන්සේ පහළ වුණේ නැත්තම් ඇස අනිත්‍යයි කියලා අපි දන්නවද? දන්නේ නැහැ. කන අනිත්‍යයි කියලා දන්නවද? දන්නේ නැහැ. එහෙනම් මේ කිසිවක් අනිත්‍යයි දුකයි කියලා දන්නේ නැහැ. එහෙනම් ඇස කන නාසය දිව කය මනස අනිත්‍යයි කියලා අපි ගන්නේ නැහැ. එහෙනම් මේක විශ්වාස කරන්නේ මොකක් නිසාද? බුදුරජාණන් වහන්සේ පවසපු නිසා. 84,000ක් ධර්මස්කන්ධය තුල තිබෙන නිසා මේ අපිට ඕන ඕන බණක් තුලද තියෙන්නේ අපි කියපු එකක් තුලද තියෙන්නේ බුද්ධ දේශනාව තුල තියෙන්නේ බුද්ධ දේශනාව තුල තියෙන්නේ එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන නිසායි අපි ඒක පිළිගන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේක පුරුදු කරලා පිළි අරගෙන නිවන් මාර්ගට වැඩපු නිසායි ඒක අපි පිළිගන්නේ ආං බුදුරජාණන් දේශනා කරනවා මේ සූත්‍රයේ පින්වත් මහණෙනි යම් කෙනෙක් මෙන්න මේ ධර්මය මොකද්ද ඇස අනිත්‍යයි වෙනස් වෙලා යනවා අනේ ස්වභාවයකට පත් වෙනවා කියන කාරණේ අදාහ ගන්නවා නම් ඇයි අපි අදාහ ගන්න? තමන්ට තේරුණ නිසාද බුදුරණස කිව්ව නිසාද? බුදුරණස දේශනා කළ නිසා අදාහ ගන්නවා. ධර්මයේ තියෙන නිසා අදාහ ගන්නවා. ශ්‍රාවක සංඝයා පුරුදු කරපු නිසා අදාහ ගන්නවා. අදාහ ගන්නවා නම් ශ්‍රද්ධාවේ බැස ගන්නවා නම් ආන් ඒ කෙනාට සද්ධානුසාරී කෙනා කියනවා. කවුද යාට කියන්නේ? සද්ධානුසාරී කෙනා කියලා. නිවන් මගට බැසගත් කෙනා. කවුද යාට කියන්නේ? නිවන් මගට බැසගත්තු කෙනා කියනවා. සත්පුරුෂ භූමියට ආපු කෙනා කියනවා. එහෙනම් යා ඇවිල්ලා තියෙනවා සත්පුරුෂ භූමියටද සත්පුරුෂ භූමියට? සත්පුරුෂයන්ගේ භූමියට බැසගත් කෙනා කියනවා. පෘථග්ජන භූමිය ඉක්මවා ගියපු කෙනා. එහෙනම් කවුරු හරි මේක අදහනවා නම් ඇස අනිත්‍යම තමයි. ඇස වෙනස් වෙලා යනවා මයි. ඇස අනේ ස්වභාවයකට පත් වෙනවා මයි කියලා අදහනවා නම් එයා නිවන් මඟට ඇවිත්. එයා සත්පුරුෂ භූමියට ඇවිත්. එයාට ආයේ පෘථග්ජනයා කියලා අමතන්න මෙයා ඒ සීමාව ඉක්මවා ගිහිල්ලා. බුදුරණස දේශනා කරනවා මෙන්න මේ කෙනා පින්වත් මහණෙනි යම් කර්මයක් කරලා නිරේ හෝ තිරිසන් ලෝකේ හෝ ප්‍රේත ලෝකේ උපදින්නේ නෑ කියනවා. ඒ කියන්නේ යාතින් අපාය යන වැඩ සිද්ධ වෙන්නේ නෑ. තිරිසන් ලෝකේ යන කර්ම සිද්ධ වෙන්නේ නෑ. ප්‍රේත ලෝකේ යන ක්‍රියා සිද්ධ වෙන්නේ නෑ. සිතෙන් වෙන්නෙත් නෑ. කයින් වෙන්නෙත් නෑ. වචනෙන් වෙන්නෙත් නෑ කියනවා. පින්වත් මහණෙනි යම් තාක් සෝතාපන්න ඵලය සාක්ෂාත් කරන්නේ නැත්නම් ඒ තාක්ම ඔහුට කලුරිය කරන්න පුළුවන්කමකුත් නෑ කියනවා. එහෙනම් මේ කාරණේ අදහනවා නම් අවබෝධයෙන් තේරුම් අරන් නෙමෙයි මේ. බුදුරජාණන් වහන්සේ කියපු නිසා පිළිගන්නවා නම් අදහනවා නම් ආන් ඒ අදහනකමට එයාට කියනවා නමක් සද්ධානුසාරී කියලා. ඒ කෙනා කවදාවත් අපාය යන්නෙත් නෑ. තිරිසන් ලෝකේ පෙරේත ලෝකේ යන්නෙත් නෑ. සෝතාපන්න වෙනකන් මැරෙන්නෙත් නෑ. සුන්දරයිද නැද්ද දහම? සෝතාපන්න වුණොත් අර අදාළ අයිතිකරුගෙන් නිදහස්ද නැද්ද? ඇසේ නිදහස් වෙනවා. බුදුරජාණන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි යමෙකුට ඔය ධර්මයන් ඔය ආකාරයෙන්ම ප්‍රඥාව තුළින්
ප්‍රමාණවත් පරිදි අවබෝධ වෙනවා නම් ඒකෙන් එතකොට වෙන්නේ මොකද්ද? ශ්‍රද්ධාවෙන් අදහ ගන්නවා විතරක් නෙවෙයි, එයාට නුවණින් මෙනෙහි කරපුවම තීරෙන්න ගන්නවා ඇස අනිත්‍යයි තමා. බලන්නකෝ දැන් උදේ තිබ්බහ දැන් නෑ, අර තිබ්බහ දැන් පේන්නේ නෑ, මේ තියෙන්නේ ඇසේ අනිත්‍ය බව කියලා එයාගේ ප්‍රඥාවෙන් මෙයාට තේරෙන්න ගන්නවා. කන නාසය දිව කය මනස ගැනත් මෙයාට තේරෙන්න ගන්නවා. ඔහුට කියන්නේ ධම්මානුසාරී කෙනා කියලා. එයාට කවුද කියන්නේ? ධම්මානුසාරී කෙනා කියලා. නිවන් මගට බැසගත්තු කෙනා කියලා. සත්පුරුෂ භූමියට බැසගත්තු කෙනා කියලා. එයා පෘථග්ජන භූමිය ඉක්මවා ගියා. පින්වත් මහණෙනි, එයාටත් යම් කිසි කර්මයක් කරලා අපායේ තිරිසන් ලෝකේ පෙරේත ලෝකේ උපදින්න තියෙනවා නම් එයා ඒ ලෝකේ උපදින්නේ නැහැ. එහෙම කර්මයක් කරන්නවත් බෑ. පින්වත් මහණෙනි, එයත් සෝතාපන්න ඵලය සාක්ෂාත් කරන්න යම් දවසක්ද ඒ දවසක් වෙනකන් එයා මැරෙන්නේ නැහැ. එහෙනම් මරණය කල් යනවාද නැද්ද මේක අදාහගත්තොත්? ඈ, එහෙනම් ඔන්න මැරෙන එක කල් දාන්න බේතක් හම්බුණා. මොකද බේත? ඇස අනිත්‍යයි කියලා අදාහ ගන්නවා නේද? හරි. බුදුරණන් දේශනා කරනවා, පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ ධර්මයන් ඔය ආකාරයෙන් අවබෝධ කරනවා නම්, කොහොමද අවබෝධ කරනවා කියන්නේ? එයා විශ්වාස කරනවා විතරක් නෙවෙයි, බුදුරජාණන්සේ කිව්ව පමණ නිසාම විශ්වාස කරන්නේ නැහැ. බුදුරජාණන්සේ කියපු දේ විශ්වාස කරලා තමන්ගේ ප්‍රඥාවෙන් මේක හොඳට විමසලා විමසලා ඔන්න එයාට තේරෙනවා ඇස අනිත්‍යම තමා. ඇස වෙනස් වෙනවා තමා. ඇස වෙනත් ස්වභාවයකට පත් වෙනවා තමා. එයාට තමන් තුළින්ම අවබෝධ වෙනවා. අර ධර්මයේ තියෙනව නේද ගුණයක් ඕපනයික කියලා? මොකද්ද ඕපනයික කියන්නේ? තමා තුලින් දකින්න ඕනේ. මේ ධම මොකක් තුලින්ද දකින්නේ? තමා තුලින් දකින්න. එහෙනම් මෙයාට තමා තුලින්ම මේ ධම තේරෙන්න ඕනේ. ඇස අනිත්‍යයි, කනනාසේ දිවකය මනසත් අනිත්‍යයි. අන්‍ය ස්වභාවයකට පත් වෙනවා. මේක වෙනස් වෙලා යනවා. මම මගේ කියලා පවත්තන්න බෑ කියලා තමා තුලින්ම වැටහෙනවා නම් ආන් එයාට කියන්නේ සෝතාපන්න කෙනා කියලා. අපායෙහි නොඇටෙන ස්වභාවයෙන් යුතු කෙනා කියලා. නියත වශයෙන්ම අමා නිවනට පිහිට කොට සිටින කෙනා කියලා. එයා නියත වශයෙන්ම නිවන් දකින්නවද නැද්ද? කී වතාවකදීද නිවන් දකින්නේ? උපරිම වුණොත්. උපරිම වුණොත් ජීවිත හතයි. අටවෙනි උපතක් නෑ. සෝතාපන්න කෙනා සතර අපායෙන් සදහටම නිදහස් වෙනවා. උපරිම වුණොත් මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ තමයි උපරිම උපදින්නේ. ඒකත් හත් වතාවක් විතරයි උපරිමෙන්ම. එයා ඒකාන්තයෙන් නිවන් දකිනවා ගෞතම බුද්ධ ශාසනයේ පිහිට කරගෙන. එතකොට පින්වත්නි, පටන් ගත්තේ කොහෙන්ද? ඇසෙන්. ඇස අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ කියපු නිසා විශ්වාස කරලා. බැරිද මේ පින්වතුන්ට ওই ටික කර කර මැරෙනකන් ඉන්න? ඈ, පුළුවන්. ඒ විදියට හිතුවොත් කවුරු මොනවා කිව්වත් ඇස අනිත්‍යම තමා. ඇස අනිත්‍යම තමා. මේක වෙනස් වෙනවා තමා. දුකට අයිති තමා කියලා හිතාගෙන හිතාගෙන විශ්වාසෙන් හිටියොත් අදාහගත්තොත් එයා ජීවිත හතක් ඇතුලේ නිවන් දකින්නවද නැද්ද? නිවන් දකින්නවා. එහෙනම් මේ පින්වතුන්ට අද ශ්‍රවණය කරන්න ලැබුණේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සුන්දර ධමයක්ද නැද්ද? හරි සරලයිද නැද්ද? මුලත් පිරිසිදුයි, මැදත් පිරිසිදුයි, අගත් පිරිසිදුයි, ස්වාකාත වූ ධමයක්. ඒ සුපටිපන්න ශ්‍රාවකයෝ සුන්දර ලෙස පුරුදු කරපු ධමයක්. රහතන් වහන්සේලා වැඩි ඕම් ඔය පාරේ. එහෙනම් පින්වතුන් සියලු දෙනාටම මේ සුන්දර ධම අවබෝධ කරලා ඇස අනිත්‍යයි, වෙනස් වෙනවා, අන්‍ය ස්වභාවයකට පත් වෙනවා කියලා අදහගෙන ඒක තමා තුළින් අවබෝධයෙන්ම දැකලා ඒක පරිපූර්ණව අවබෝධ කරලා ගෞතම සසුන තුළම අමා මහ නිවනින් සැනසීම පිණිසම ඇසේ අයිතිකරුගෙන් කනේ නාසයේ දිවේ කයේ මනසේ අයිතිකරුවාගෙන් සදාටම නිදහස් වී අමා මහ නිවනින් සැනසීම පිණිසම රැස් කළ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව
අද දින අසිරිමත් ධම්සක ධර්ම දේශනය සඳහා දායකත්වයේ දරන්නේ රත්නපුර ඇතුල් රවුම් පාරේ පදිංචි පාලිත සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමා වන පාලිත දසනායක මහත්මයා එම මැතිනිය වන මාලා දසනායක මහත්මිය හා දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මෙම උතුම් ධර්ම දාණයෙන් රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් ගෞතම බුදුසසුන සුරක්කින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා ප්‍රඥාවෙන් වැඩෙත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලැබේවා සාදු 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 මෙම උතුම් ධර්ම දාණයෙන් රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් පරලෝ සැපත් ඩීඑම් ජයවර්ධන පියාණන්ටද කේ ඒ කරුණා අයිරාංගනී මෑණියන්ටද අන්දිරිස් අප්පුහාමි පියාණන්ද ඇතුළු පවුලේ සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ටද පැමිණ සිටින සියලු දෙනා නමින් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ටද ධර්ම දේශනාවට උපකාර කළ සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ටද අනුමෝදන් වෙත්වා ඒ අයගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා සැපවත් වෙත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලැබේවා සාදු 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 මෙම උතුම් ධර්ම දාණයෙන් රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරන පාලිත දසනායක මහත්මයාට මාලා දසනායක මහත්මියටද අද දින 23 වන උපන්දිනය සමරන තරිඳු දසනායක පුතුටද 18 වන උපන්දිනය සමරන චමිඳු දසනායක පුතුටද උදේනි දසනායක දියණියටද ජිලානි දසනායක දියණියටද ශෂිනි දසනායක දියණියටද නිරෝෂ් අහංගම බෑනාටද පහන් බෝසිලු මුණුපුරාටද රම්‍යා දසනායක දියණියටද හේමන්ත අතුකෝරල බෑනාටද සුජීවත්ව සිටින ගිමාරා හාමිනේ මෑණියන්ටද ඇතුළු පවුලේ සියලු දෙනාටත් ධර්මදේශනාවට උපකාර කළ සියලු දෙනාටද සහභාගී වූ සියලු දෙනාටද අනුමෝදන් වෙත්වා නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලැබෙත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලැබේවා සාදු 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 රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් ලොකු ස්වාමින් වහන්සේටද සියලු සිල් ගුණ දම් සුරකින්න මහා සංඝරුවනටද අනගාരികා මෑණියන් වහන්සේලාටද පැවිදි අපේක්ෂක අනගාരിക දරුවන්ටද අනුමෝදන් වෙත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලැබේවා සාදු 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 මෙම උතුම් ධර්ම දාණයෙන් රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දින අසිරිමත් ධම්සක ධර්ම දේශනය සඳහා දායකත්වයේ දරන පාලිත දසනායක මහත්මයා මාලා දසනායක මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටද ඥාතීන්ටද හිතවතුන්ටද සියලු දෙනාටද ධර්ම දේශනය සඳහා සහභාගී වූ පින්වතුන්ටද ධර්මයේ ශ්‍රවණය කළ සියලු පින්වතුන්ටද ලෝවාසී සියලු දෙනාටද ශ්‍රද්ධා මාසික ධර්ම දාණයට සම්බන්ධ සියලු පින්වතුන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා අප හැදූ වැඩූ සියලු දෙමාපියන්ට ගුරුවරුන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලැබේවා සාදු 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 සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ඔබ සැමට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය